සුනිවල් මහත්තයා මොකද නිකන් අද අමුතු සතුටකින් වගේ මම දාගෙන ආලා මේ සුභ ආරංචියක් කරා සුභ ආරංචියක් මොකද පුතේ ගාමි මතු වික්‍රම මහත්තයා අද උදේ අපේ ගෙදර ආවා ඇයිලා කිව්වා ගමේ අයට විනෝද ගමනක් කොහරි යන්න ඕන නම් නොමිල බස් එකක් දෙන්න ඒක නම් හොඳ අදහසක්. මොකද පහුගිය කාලේ රටේ තිබුණු කොරෝනා බියත් එක්ක අපි ගෙවල් වලටම වෙලානේ හිටියේ. ඇත්තටම ඒක නම් හොඳයි තමයි. ඒත් මම මේ කල්පනා කරේ මේ කඩේ වහලා දවසක් කමාරක් කෙල්ල තනියම දාලා ගිහින් ඉන්නේ කොහොමද කියලා. මටත් තියෙන ප්‍රශ්නේ ඕකමනේ හාමිනේ. මොකද මේ ආණ්ඩුව මාරුණ අලුතමනේ. ඉතින් රැස්වීම සාකච්ඡා හරි ගොඩයි. හරි දැන් සුනිල් මහත්තයා යන්න දෙන්නේ. තාම නම් මේ මාසයක් නෑරලානේ. අපි අර විදුලි මීටරය බලලා බිල දෙන්නේ නේ මහත්තයා. මට දවසක් කිව්වා කිතුල්ගල පැත්තේ විදුලි බලාගාරයක් ගැන විස්තරයක්. දැන් එතන මාරයිලු හාමිනේ. ඔය කතා මට සෙන්ලතමේ දවසක් කිව්වා. ඔය බලාගාරය හැදෙන තැන කලින් ගෙවල් වල හිටපු මිනිස්සු දැන් සාල ගෙවල් හදලා. ඒගොල්ලන්ට හම්බ වෙච්ච සල්ලි වලින් ගෙවල් හදලා වාහන තරම්. මේකනේ හාමිනේ. අපි රටේ මොකක් කරි හොඳ දෙයක් හදන්න පටන් ගන්නකොට දූසමාන ආරංචි පතුරවන මිනිස්සු ඉන්නවනේ. අන්න එහෙම අය තමයි මේ තුත්තිරි ගහ මහා දෙවන්ත කොස්ගස් කරලා කතා කරන්නේ. මම යනවා. එහෙමනම් සුනිල් මහත්තයලා ගිහිල්ලා ඇවිල්ලා මට සම්පූර්ණ විස්තරය කියන්න. කලින් මේ ආරංචිය ගමේ දන්න දන්න අයට කියන්න. ගමේ හැමෝම මේ ගමන ගියත් හොඳයි. අනිත් එක නොමිලේ. හරි. මං කියන්න. ආමිල් මට තේ ගන්න. प्रश्न उदवी ඒ උදවියත් එක්කාසු කරගෙන යන් කියලා. ඔහෙලා තෙන්න. ඒක කොයිතරම් හොඳද? ගංගේ බෝට්ටු සවාරියක් ගිහිල්ලා ළඟ තියෙන හෝටලයකින් හොඳ කෑමක් කාලා එන්න බැරිය. නේද? සිරිසේන අයියේ. ඔව්. පහුගිය කාලේ ඔය පළාතේ කිලෝමීටර් 3.5ක් විතර දිග අර කොන්ක්‍රීට් කවලම් කරන මහා ලොකු ලොරි යන තරමේ බිංගේකුත් හැදුනා. අපිට ඒකත් බලන්න පුළුවන්. පාල ඒක නම් මරු ග්‍රමහත්යෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බින්ගයක් තියෙනවයි කිව්වා නේද බින්ගය ඇතුලෙන් කෝච්චිය යනවා නිකන් නෙවෙයිනේ යන්නේ උඩ රට මැණිකිට පත කුඩ දෙක දෙක උඩ රට මැණිකිට පත කුඩ දෙක දෙක කී කී යනකොට අපිට හරි චුම්නේ මේ සුගතමානේ කිලෝමීටර් 3.5ක් දිග බින්ගයක් ඇතුලෙන් කෝච්චිය යනවද දැන් ඔය රාබීලයි කියලා මාට්ටුවේ ඈ සුගතම්මාමේ බින්ගේ හාරලා තියෙන්නේ බලාගාරයට අවශ්‍ය වතුර ගේන්න මං කියන්නද එදාට ඔය ජරාව කටේ ගා ගන්න තු වෙන්නකෝ එතකොට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා එතන එනක් මං ගියා ඔයෙට කිව්ව දේ ඇහුණානේ මාත් යනවා මොදේ බලත්තෙක්කාවොත් අපි සෞත් වෙනවා අහන ගොම් ප්‍රශ්න වලට යලම යමු හාමිනේ ඔන්න හාමිනේ අපිත් ආවා ෆෝන් ෂයිනුව ආ කට්ටියත් එක්ක මග එනවා හා 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 අනේ මේ බලන්නකො කිරි හොඳයි හුරතලයි අයියෝ මට මේ ගමන යන්න වාසනාව නැති වුණානේ ආපෝ නැහෙන් අඩන්න එපා අපි වැදගත් ගමනක් යන්නේ අනිත් එක සිරිසේන අය යනවනේ
ගිහින් ඇවිත් තිරිසේන අයියා සියලු විස්තරේ කියයි අකුරක් නැහැ. නැද්ද බා? මේ හිතහල්ලකො. ඔන්න මං ගානේ අද තේ සංගහයක් ඔක්කොටම. දැන් බස් එකේ නම ඇතිනේ. හාමිනේ තේ පා අන්න බස් එක එනෝ. බස් එකේ න අපි යන හාමිනේ. හාමිනේ අපි හරි ගින්නේ නැහැ. ආ රුද සරණයි. කමලෝ මගේ ඥාති සහෝදරයෙකුගේ ගෙදරට. එයා තමයි අද නඩේ ගුරා. මම්මේ බලන් හිටියේ එනකන් උදෙන් මාපියක නම් හොඳයි බරට මාරන්න ඇවිල්ලා තියෙන්නේ එහෙමනම් අපි අවුවතර වැඩි වෙන්න කලින් බලාගාරි බලන්න යමු ව්‍යාපෘති බාර උපදේශක ඉංජිනේරු මහත්තයත් ඇවිල්ලා ඉන්නේ මම මේ මහත්තුරුන්ව දැනුවත් කරලා තිබ්බා මල්ලිලා බලාගාරේ බලන්න එනවා කියලා දැන් ඉතින් අපිට උදත් හැම දෙයක් මාළු දැනගන්න පුළුවන් මේ අත්‍ය බයිට් වෙන්න කඩේ ගමේ කට්ටිය අපේ වැඩපළාත බලන්න අපේ ගැන අපි ගොඩාක් සතුටු වෙනවා නේද? ඔව් ඔව්. මහත්තයා මේ බලාගාරය ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම සෑහෙන විස්තරයක් දැනගන්නයි මේ ආවේ.
හරි ලංකාවේ ජල විදුලිය ගැන කතා කරද්දී ජල විදුලි සංකීර්ණ දෙකක් තියෙනවා අපි දන්න එකක් තමයි මහවැලි යෝජනා ක්‍රමය අනිත් එක තමයි ලක්ෂපාන විදුලි බල යෝජනා ක්‍රමය දැන් අර අර පේන්න තියෙන පොල්පිටිය පවර් ස්ටේෂන් එක තමයි ලක්ෂපාන විදුලි බල ව්‍යාපෘතිය යටතේ අන්තිමටම වැඩ නිම කරලා තියෙන විදුලි බලාගාරය ඒක මෙගාවොට් 90ක් නිපදවන්න පුළුවන් ව්‍යාපෘතියක් ඒකෙන් පස්සෝ අන්තිමටම හැදෙන ජල ව්‍යාපෘතිය තමයි බ්‍රෝඩ්ලන් ව්‍යාපෘතිය කියන්නේ අර අපිට පේන්න තියෙන බෝඩින් ව්‍යාපෘතිය ඒකේ ධාරිතාවය මෙගාවොට් 35යි ඒකෙන් විශාල ගෙවල් ප්‍රමාණයකට ලයිට් ලබා දෙන්න පුළුවන් මහත්තයා ඇයි මේ ගඟ හරස් කරලා මේවා හදන්නේ හරස් නොකර වෙන තැනක හදන්න පුළුවන් නේ එහෙම නැත්නම් ගඟේ වතුර අපූර්වට යනවා අපිට පැනලා දබුන් ගහලා නාන්න පුළුවන් එතකොට අපිට පුරුදු එහෙම තමයි නැද්ද බං අනේද කියන්නේ මමත් එහෙමමනේ කිරි හොඳෝ අනේ අනේද කියන්නේ අනේ මහත්තයා මුන් මේ නාන මිනිස්සු වෙයි මොනවාද තමයි කට කිරි හොඳා ඇහුවේ හොඳ ප්‍රශ්නයක් මේ කවුරුත් දැනගන්න ඕනේ ඇයි ගඟක් හරස් කරලා වතුර පාරේ මේ විදියට ගෙනියන්නේ කියලා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බයිසිකලයක් පදිනකොට ඒ පැඩල් එක කකුලෙන් පාගලා තමයි බයිසිකලයේ කරකෙන්න ඕන කරන ශක්තිය ලබා ගන්නෙ ඒ වගේ තමයි විදුලිය නිපදවන යන්ත්‍රය ක්‍රියාකරන ඕන කරන ශක්තිය ලබා ගන්නෙ සැරට විදින ජලපහර නිසා එතකොට මේ ගලාගෙන යන වතුර පහර පොඩි තැනකින් නවත්තලා සැරේට යවනවා එතකොට බලාගාරයේ විදුලිය නිපදවන යන්ත්‍රය කරකෙන්න ඕන බලය ලැබෙනවා එහෙම නේද මත්තු ඕ කැලණිගඟේ ප්‍රධාන අතුගංගා දෙක තමයි කෙහෙල්ගමු ඔය සහ මස්කෙලිය ඔය මේ දෙක බ්‍රෝඩ්ලන් බෑල්ලට පොඩ්ඩක් පල්ලෙහායින් එකතු වෙලා තමයි කැලණිගඟ හැදෙන්නේ පොල්පිටිය බලාගාරයේ තියෙන්නේ මස්කෙලිය ඔය අසබඩවන් හැබැයි බ්‍රෝඩ්ලන් විදුලි බලාගාරයට මස්කෙලිය ඔයෙන් විතරක් එන වතුර ප්‍රමාණවත් මදි හින්දා කිලෝමීටරයක් විතර දෙක උමගක් කරනා කෙහෙල්ගමු ඔය වතුර බ්‍රෝඩ්ලන් ජලාශයට හරවනවා ඒ වතුර කිලෝමීටර 3000 අද්දික උමගක් දිගේ කිතුල්ගලට ගෙනියනවා විදුලිගල තමයි විදුලි බලාගාරයේ පිටලා තියෙන්නේ. එතනදී මෙගාවොට් 35ක විදුලි බලයක් නිපද වෙනවා. ඒ වතුර නැවතත් කැලණිගඟට මුදා හරිනවා. ඒ කියන්නේ ඒ වතුරේ කිසිම සේවීමක් නැහැ. මේ වතුර තමයි පිරිසුදු කරලා කොළඹ ජල සැපයීමට යොදාගන්නේ. දැන්නේ මහත්තයෝ අපිට කාරණාව තේරුණේ. හැමදාම හැන්දෑවට පාලලා ජාසොන්ල හම්බ වෙනවා. ඉතින් මං තේරුම් කරලා දෙනවා කෝ කියන දේ ඇහුවේ නැහනේ. ඒ ජාසොන් බලමකෝ මේක කියන බොරු. ඔව් මහත්තයෝ අපි සුගතම් මාම ගැන සම්පූර්ණ නැත්ත මහත්තයෝ අපි මෙයාට අර බෝට්ටු පදින සුසු තැන පෙන්නමු අනේ මහත්තයෝ අපේ කෙල්ල මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳලා හන්නේ බෝට්ටු පදින්න හරි අපි එතනට යන් मुलिम्मे මුලින්ම පටන් ගන්නකොට නම් බෝට්ටු තිබුණේ දෙක තුනයි. හැබැයි දැන් නම් බෝට්ටු 100කටත් වඩා තියෙනවා. දැන් මෙතන මේ බෝට්ටු කර්මාන්තයේ ඉඳලා සංචාරකයෝ නිතර නිතර මේ පළාතට එනවා. නමුත් කොරෝනා සංගතයේ ඉඳලා මෙහෙට එන සංචාරකයෝ ගාන අඩු වුණා. හැබැයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හොඳ තත්ත්වයක්. එතකොට සංචාරකයෝ වැඩි වෙලා මේ හෝටල් වලට සහ අනෙකුත් කඩවලට හොඳ කලක් යයි කියලා අපි හිතනවා. මේ වටපිටාව වටිනා කියන පරිසර පද්ධතිය මට ආරංචි විදියට මේ පළාතේ තියෙන වටිනා කියන කිසිම ගහකට කොළකට සතාසිව්පාවට හානියක් නොවන විදියට තමයි මේ බලාගාරය වෙලා හැදලා තියෙන්නේ ළඟදී මේ පළාතට විදුලි කෞතුකාගාරයක් එනවා ඒක බලන්න සංචාරකයෝ ගොඩාක් එයි එහෙම නේද මත්තු ඔව් ඒක ඇත්ත
एक यानी सुनिमल महत्व अपे होटल करना महत्वरुटाई बोट टू पादी न माली लाटाई गमटाई होंदा काले कुदा वे ने अपे यमुद बलागारे बलंड इतने समय यार ओगोला आसावे बलंड आपो बिंगे थी ने हाँ अपे यमु महत्व मटक दोनों बिंगे बाद मुखदे අලුතින් හැදෙන චිත්‍රපටියට මේ බින්ගේ හොඳම තැනක් කියලා කොළඹට යෝජනා කරන්න ඕන. ඒ ඒ බින්ගේ ඇතුලේ කරුවලේ හැදෙන චිත්‍රපටියට මාවත් ගන්නව නම් මම රඟපානවා ඇටි හැලෙන්න. නේ නේ යනවල යන්න. ඔයිට පිස්සු තියෙන බව දන්නවා. ඒත් මෙච්චර තදේට පිස්සු තියෙන බව දන්නේ මං ආතයි. කල් මැකලගියොත් කියලායි පොර කෑවේ නැත්නම් ඉතින් බරන්න බැරි වෙනවනේ අනේ ඕපෝ මට නම් ඕනේ මම ඔය පාලමයට චිත්‍රපටිය ගොඩාක් සැරයක් බලලා තියෙනවා ඔව් අනේ අනේ මේ මටත් බලන්න දෙන්නකෝ හරි එහෙමනම් අපි යම් බලාගාරයේ ඇතුළට තව මාස කීපයකින් අපි හදලා ඉවර කරනවා කොරෝනාව හින්දා හැබැයි වැඩේ ටිකක් පමා වුණා දැන් මෙතනින් පරිසරයට විෂ එකතු වෙන්නේ නැහැ නේ නැහැ සාමාන්‍යයෙන් ජල විදුලියේදී පරිසරයට විෂ එකතු වෙන්නේ නැහැ वेड करना වැඩ කරනවද මේ මේ ඇයි මේ වැඩ කරන තැනක මේ වගේ විශාල ලිඳක් හරලා තියාගෙන ඉන්නේ ඒකනේ නෝනා මේක ඇතුලේ තමයි ටර්බයින් එක තියෙන්නේ මේ විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන්න මේ තලබමනේ කරකවන්නේ අර උමගෙන් එන සර වතුර පාරෙන් තමයි උරතලෝ බුදු අම්මෝ එහෙනම් ඒ උමක බලන්නම වටිනව බං වටිනව නැන්න මේ කටි ගිහිල්ලා දන්න අපිව දාලා नो अभी अन हब मेवा लिंग पैन वर अंत Thank you.
මහත්තයෝ මේක නම් මහා පුදුම බින්ගියන්නේ මහත්තයෝ ඈ අදලි වුණාම මේක පිරෙන්නම වතුරේ නේද ඔව් මේක කිලෝමීටර් 3.5ක් දිග උමගක් මේක පිරිලා වතුර යනකොට තලපමරේට කිට්ටු වෙනකොට වේගය වැඩි වෙන්න වාහනේ බටයක් දාලා තියෙනවා බුදු අම්මෝ මට නම් හිතා ගන්නවත් බෑ අද මහත්තයෝ අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා ඒ වගේම ප්‍රශ්න වලටත් උත්තර හම්බුණා මහත්තයලට බොහෝම ස්තුතියි මහත්තයෝ මොකද උටි එහෙට ප්‍රශ්න අනේ ඔව් මහත්තයෝ කෙල්ලේ මම හපන්කෝ සර් මේක හදුවාම කරන්ට් එක නැති ගොඩාක් ගම් වලට කරන්ට් එක ලැබෙයි නේද ඉක්මනින්ම ලැබෙවි ඔය ළමයි වගේ තරුණ කට්ටියට ටෙලිෆෝන් එක ලැබ් එක ටැබ් එක වගේම කම්පියුටරයටත් පුරුදු වෙන්න ඕනේ එහෙම නැතුව කොහොමද දියුණුව ලෝකයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අපි තාතට දියුණුව ලෝකයක් දකින්න මේක දැනන ඕගොල්ලෝ බෝට් එක පදින්න ඕනේ කිව්වා නේද අර තියෙන බෝට්ටුව අපි එක පදිමු මේ තියෙන බෝට්ටුව අපි කට්ටිය ප්‍රවේශමින් මේ කවුරුවක් බය වෙන්නේ මං ගාමිණී පොලිසියක වගේ වතුරට පැනලා කට්ටිය බේරගන්න හරිද මොඩේක් වෙන්න එපා මෙතන ප්‍රවේශම් වෙන්න ඕනේ දැන් කවුද බෝට්ටුව යන්නේ මම 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 ඉරියොන්දා ප්‍රවේශම නැහ පරිසම බලාගෙන උදේ මං කතා කරන්නන් ගායන්ති දුවේ ආ මේ සුනිමල මාමනේ සුනිමල මහත්තයෝ මේ අයට කැඩුණු ගෙවල් වලට වඩා හොඳ ගෙවල් ලැබිලා නේ ඉස්සර අපිට තිබුණේ පුංචි ගාලේ මාමේ අප්පච්චි ලොකු වන්දියක් හම්බුණා ඉතින් ඒ හොඳට හදාගත්තා සමහර අය වාහනත් ගත්තා විදුලි බල මණ්ඩලයේ මහත්තුරු මේගොල්ලන්ට විදුලිය විතරක් නෙමෙයි जीवित वोट लोक आलोक मे व्याकृति परसर हितकामी वगेम संचार आकर्षण लबादेन जाति विधु बल व्यापृतिया